අද බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා තිබූ ජනාධිපති වර්ණයෙන් පරාද වුණායි කියලා. ඇත්තටම මේ මාත්මේ පරාද වුණේ නැහැ. එයා පැරද්දෙව්වා. දැන් ප්‍රශ්නේ වෙන්නේ කවුද එයා පැරද්දෙව්වේ කියන එක. සමහරු හිතන් ඉන්නවා ඇති ඒගොල්ලෝ තමයි පැරද්දුවේ කියලා. ඒ විශේෂයෙන්ම රාජ්‍ය නමන සංවිධානවල අය, සමහර මහාචාර්යවරු, නොයෙකුත් අය, ඒ වගේම සමහර හිතන් ඉන්න දෙමළ මිනිසුන් සහ මුස්ලිම් මිනිසුන් තමයි මෙයා පරාද කෙරුවේ කියලා. මුස්ලිම් මිනිසුන් සහ දෙමළ මිනිසුන් ඡන්දෙ නොදුන්නේ එක ඇත්ත. ඒ වගේම හුඟා ක්‍රිස්තියානියා ඡන්දෙ දුන්නේ නැහැ. ඒ සියල්ල ඇත්ත. නමුත් ඒගොල්ලන් නෙවෙයි රාජපක්ෂ මහත්තයා පැරද්දුවේ. ඒ පැරද්ද වෙන කවුරක්වත් නෙවෙයි, ඉන්දියාව සහ එංගලන්තය. ඒක තමයි මේ කතන්දරේ පිටිපස්සේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න නැති නිසා තමයි අද සිංහල මිනිස්සුන්ට නොයෙකුත් විදිහ ප්‍රශ්න ඇතිවලා තියෙන්නේ. ඉතින් දැන් මේ ප්‍රශ්නය ගැන සෑහෙන කරුණු රියලා තියෙනවා පහුගිය අවුරුදු 25ක් 30ක් විතර කාලේ. නමුත් අවාසනාවක මහත අද අපිට මේ ප්‍රශ්නේ මුලට ආයිසරයක් යන්න වෙලා තියෙනවා. සිංහල මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා ප්‍රශ්නේ මුලට යන්න. ඒ කියන්නේ දැන් ඒ දවස්වල ඔය තර්ක විතර්ක කළා පෙන්නවා මේ රටේ දෙමළ නිජ භූමියක් නැත. ඒ වගේම මේ රටේ මේ රටවල් රාජ්‍ය දෙකක් තිබුණ නැත. කවරදාක්වත් උතුරු පළාතේ රාජ්‍යයක් වෙනම ස්වාධීන රාජ්‍යයක් තිබුණ නැත. මේ වගේ දේවල් මම හිතන්නේ මේ මතවාද පරාද කළා හුඟක් කල්. නමුත් අවාසනාවකට දැන් ඒ කතන්දරේ ආයිසරයක් පරාද කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. දැන් ඇයි එහෙම වුණේ? මෙන්න මේවා තමයි ඇත්තටම අපිට කතා කරන්න තියෙන්නේ. මොකද ඒවා ගැන පැහැදිලි හැඟීමක් නැතුව අපිට මෙතනින් එහාට යන්න බෑ කොහොමටවත්. මූලික කතාව තමයි මේ ප්‍රශ්නය ගැන සිංහල මිනිසුන්ට ප්‍රවාදයක් නැතිකම. ප්‍රවාදයක් කියන එකම අදහස් කරන ඉංග්‍රීසියෙන් කියන තියරියක්. තියරියක් නැහැ. ඉතින් එදිනෙදා වෙන සිද්ධිවලට ප්‍රතිචාර දක්වන ඇරෙන්න වෙන දෙයක් සිංහල මිනිසු කරන්නේත් නැහැ. ඉතින් ලංකාවේ ඉන්න සිංහල උගතුන් කියලා කියන පිරිස ඒයත් කරන්නේ එදිනෙදා කටයුතු වලදී ඒවට ප්‍රතිචාර දැක්වීම පමණයි. ඉතින් ඒක එහෙම හරියන්නේ මේ ප්‍රශ්නේ මුලට යන්න ඕන. මුලට ගිහලා තීරණ ගන්න ඕන ප්‍රශ්නේ ඇති වුණේ කොහොමද. දැන් ප්‍රශ්නේ ඇති වෙච්ච එක ගැන අපි දන්නවා ගා කාලයක් ඉඳලා මේවා ගැන කතා කරලා තියෙන නිසා. මේක මේ ලන්දේසිගේ කාලේ ඇති වෙච්ච ප්‍රශ්නයක්. ලන්දේසිකාරයෝ මේ වෙල්ලාල මිනිසුන් කෝරමණ්ඩල වෙරළෙන් ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන්ගේ දුම්කල වගාවට අවුරුදු 350කට විතර ඉස්සර, වැඩි කාලයක් නෙමෙයි 350කට විතර ඉස්සර ගෙනල්ලා මේ යාපනයේ දෙමළ මිනිසුන්ව පදිංචි කරුවා. ඒ පදිංචි කරුවට පස්සේ තමයි එහෙ දෙමළ වාසස්ථාන ඇති වුණේ. ඊට කලින් එහෙ තිබුණේ සිංහල වාසස්ථාන. සිංහල මිනිස්සු හිටියේ. ඒ සිංහල මිනිසුන් සම්පූර්ණයෙන්ම පහත් කුලවලට ඇදලා දැම්මා. මේ ගිනාපු දෙමළ මිනිස්සුත් ඉන්දියාවේ හිටියේ අන්තිම අඩුකුලේගෙන තන ශුද්‍ර වූ ශුද්‍රයන්. දැන් අර පර්ණ බ්‍රාහ්මණ විදිහට ගත්තොත් එහෙම ශුද්‍රයෝ. මේ ශුද්‍රයන්ව තමයි මෙහාට ගෙනාවේ. ගෙනල්ලා ඒගොල්ලන් ඇත්තටම වෙල්ලාල කියන්නේ කෘෂිකාර්මික කම්කරුවෝ කියන එක. ඒගොල්ලන් දුම්කල වගාවට ගෙනාවා. ගෙනල්ලා ඒගොල්ලන්ව ඉහළ කුලයකට දැම්මා. මෙහි වෙල්ලාල කියලා කියන කුලයෙන් අදහස් වෙන්නේ සිංහල සමාජයේ තියෙන ගොයිගම කුලය වගේ එකක්. නමුත් ඒගොල්ලන් ඉන්දියාවේ නම් ශුද්‍රයෝ. ඉතින් ඒ ශුද්‍රයන්ව මෙහෙගෙනල්ලා වෙල්ලාල කුලයක් ඇති කරුවා විතරක් නෙමෙයි, අර සිංහල මිනිසුන්ව යථා කාලයේදී දෙමළ කෙරුවා. දෙමළ කළා ඒගොල්ලන්ව අඩු කුලවලට, ඊනිය අඩු කුලවලට දැම්මා. ඒ විදිහට තමයි සිංහල මිනිස්සු හිටපු ආය තමයි කරයිවර්, ඔය නොයෙකුත් දේවල් තියෙනවා නලවර් කියලා, ඒ යාපන ප්‍රදේශයේ ඉන්න සිංහල මිනිස්සු ඒ විදිහට දෙමළ සංස්කෘතියට, දෙමළ සමාජයට ඇතුල් කරගත්තා. ඇතුල් කරගෙන වෙල්ලාලයෝ ඒකේ ආධිපත්‍යය ලබා ගත්තා. ඒ ලන්දේසි කාලේ ඔවුන් වෙල්ලාලයන් ලව්වා, පොතකුත් ලිව්වා, යාල්පාන මොකද මේ කවිපතක් වගේ පොතක් තමයි ලිව්වේ. කියන්නේ ඉතිහාස පොතක් නෙමෙයි, නමුත් කවිපතක් ලිව්වා. ඒ පොතෙන් කියවුණේ මොකද්ද? ඒගොල්ලන් මේ විජයගේ කාලේ කතාවයි ඔක්කොම එකට අරගෙන මහා අවුලක් කළා. එතනද කියන්න ලෑස්ති වෙනවා. දෙමළ මිනිස්සු මේ අතීතයේ ඉඳලා
මේ රටේ ඉන්න අය කියන එක. නමුත් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ, ලන්දේසීන්ට අවශ්‍ය වෙලා තිබුණේ නැගෙනහිර පළාත උඩ රට රජුරුවන්ට ඒකේ අයිතිකාරභාවය නැත්නම් හිමිකාරභාවය නැති කරන්න. ඒ සඳහා දෙමළ මිනිස්සුන්ට මේ වගේ ඉතිහාසපතක් ගොතන්නට ලන්දේසිකාරයෝ උදව් කරනවා. ලන්දේසිකාරයන්ගෙන් පස්සේ ඉංග්‍රීසිකාරයෝ මේ වරප්‍රසාද දීලා අධ්‍යාපනයක් ලබා දීලා මේ වෙල්ලාලයන්ට ලංකාවේ සමාජයේ ඉහළම තැනක් ලබා දුන්නා. ඉතින් මේක පිටිපස්සේ ක්‍රිස්තියානි අය හිටියා. ක්‍රිස්තියානි අය තමයි මේක මෙහෙව්වේ. ඉතින් මේ සියල්ලටම අවශ්‍යතාව වුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන, සිංහල බෞද්ධකම නැති කරන එක තමයි මේකේ මූලික දේ. ඒ මොකද සිංහල බෞද්ධකමත් එක්ක සිංහල බෞද්ධකමට හැම එක්කෙනා විරුද්ධයි. බෞද්ධකමට ලෝකෙ හැමෝම විරුද්ධයි. බොරු කතා කිව්වට ඕනනම් දලයි ලාමාගේ බුද්ධාගමට පොඩ්ඩක් මේ සහයෝගයක් දෙනවා ඇති. නමුත් දලයි ලාමාගේ බුද්ධාගම ඇරුණාම අනිත් බුද්ධාගම් වලට මේ ලෝකේ කිසිම තැනක් නැහැ. ඇත්ත කතාව ඒකයි. ඉතින් ඒ මොකද මේ මැවුම් කරුවෙකු නැති ලෝකයක්, සංස්කෘතියක්. ඉතින් මේ සංස්කෘතියට මේ මිනිස්සු බයයි ඇත්තටම. ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි මූලික දේ. එහෙම නැතුව මේ රටේ තියෙන මේ භූගෝලීය පිහිටීම වැදගත්කමවත්, තිරිගුණාමලයේ වරායේ තියෙන වැදගත්කමවත්, මේක කලින් සේද මාර්ගයේ තිබුණ එකවත් ඒක වැදගත් නැහැ ඇත්තටම. ඒව නිකන් ඉංග්‍රීසිකාරයෝ අපිට කියන බොරු. ඉංග්‍රීසිකාරයෝ අපිට කියනවා අපි වැදගත් වෙන්නේ මෙන්න මේ සේද මාර්ගය නිසා, එහෙම නැත්නම් තිරිගුණාමලයේ නිසා, භූගෝලීය පිහිටීම නිසා කියලා. නැහැ, ඒක නෙමෙයි. ඒ ඔක්කොම බොරු අපිට කියලා දෙන. අපිත් ඉතින් අපේ ඉංග්‍රීසි උගත් මිනිස්සු, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕවා පිළි අරගෙන ඒවා ගැන ලොකු කතා කියනවා, පණ්ඩි කතා. ඇත්ත කතාව ඒකනේ. සිංහල බෞද්ධ ක්‍රමය, සංස්කෘතිය, ඒ සාජීවන ක්‍රමය, ජීවන ක්‍රමය, ඒක නැතිකරන එක තමයි ඔවුන්ගේ අරමුණ. කොහොම වෙතත් ඉංග්‍රීසිකාරයෝ මේ වෙල්ලාලයන් පාවිච්චි කරුවා සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න. ඒක නැතිකරන්න, ඒක දුර්වල කරන්න ඒකට පාවිච්චි කරුවා මුල ඉඳලම. පොන්නම්බලම් රාමනාදන් ලගේ කාලේ ඉඳලා පාවිච්චි කරුවා. මම එක උදාහරණයක් ගැන 1831 ඇති කරපු ව්‍යවස්ථාදායක මණ්ඩලයට නිලනොලත් මන්ත්‍රීවරු 6 දෙනෙක් හිටියා. ඒ නිලනොලත් මන්ත්‍රීවරු 6 දෙනාගෙන් 3 දෙනෙක් යුරෝපියෝ, එක්කෙනෙක් බර්ග, එක්කෙනෙක් දෙමළ, එක්කෙනෙක් සිංහල. කොහොමද එහෙම වෙන්නේ? ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? ඒ සිංහල මිනිස්සු 75%කට වඩා ලංකාවේ ඉන්න කාලේ එක්කෙනයි සිංහල මිනිස්සුන්ගෙන් පත් කරෙත්. නමුත් දෙමළ මිනිස්සු 10%ක් විතර ඉන්නකොට ඒ 10%ත් එක්කෙනෙක් පත් කරුවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තමයි දෙමළ මිනිස්සුන්ගේ දෙමළ නායකයන් ඔළුවට ගත්තේ අපි සිංහල මිනිස්සු සමානයි කියලා. ඒක තමයි දේශපාලන බෞතිස්ම කිරීම දෙමළ ජාතිවාදය. දෙමළ ජාතිවාදය ඇති කෙරුවේ ලන්දේසින්. දෙමළ ජාතිවාදයේ දේශපාලන වශයෙන් බෞතිස්ම කිරුවේ ඉංග්‍රීසිකාරෝ. ඒක ටික 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 ඊට පස්සේ දෙමළ මිනිස්සු, දෙමළ නායකයෝ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙත්, ඊට ඉස්සෙල්ලා ව්‍යවස්ථාදායක මණ්ඩලෙත් සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට සමාන මන්ත්‍රී සංඛ්‍යාවක් තියෙන ඕන කියලා ඉල්ලුවා. 50ට 50 ඉල්ලීම මේ වගේ දිගටම ආවා. සෝල්බරි ව්‍යවස්ථාවේ අනුවත් ඒගොල්ලන් සෝල්බරි කොමිසම ඉස්සරහට ගිහිල්ලා කිව්වා සිංහල මිනිස්සුන්ට සිංහල මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නොවන විදියට ව්‍යවස්ථාවක් හදලා ආසන වෙන් කරන්න කියලා. ඒක සෝල්බරිට නෙමෙයි, කාටවත් අච්චරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේගොල්ලන් ගිහිල්ලා ඉල්ලුවා. කරන්න බෑනේ. ඉතින් ඕවත් එක්ක තමයි සර්වජන ඡන්දයත් එක්ක සිංහල මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙනකොට දෙමළ මන්ත්‍රීලට තේරුණා මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් නාගනාදන් වගේ මිනිහෙක් පළවෙනි පාර්ලිමේන්තුවේදීම කියා හිටියා දැන් ඉතින් සිංහලයන්ට නිදහස තියෙනවා, දැන් ඊළඟට දෙමළ මිනිස්සු සිංහලයන්ගෙන් නිදහස් වෙන්න ඕන කියලා. අද ඊය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ 1900 1800 ගණන් වල ඉඳලා ආව ප්‍රශ්නේ ටික ටික විකාශ වෙලා, මම මේ කියන්නේ මේ ඉතා කැටියෙන් මේවා විකාශය වෙලා ආපු විදිය. එතකොට ඊට පස්සේ තමයි ඒ වඩුකොඩේ, ඊට පස්සේ තමයි ෆෙඩරල් පක්ෂය කියලා පක්ෂයක් හදාගත්තේ. ඉලංගේ තමිල් අරසු කච්චි ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය කියනම ඒක හදාගත්තේ. මොකද මේගොල්ලන්ට අර කොළඹ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් වෙන්න බැරි බව තේරුම් ගත්තට පස්සේ රාමනාදන්ලා අරුණාචලම්ලා හිටියට ඊට පස්සේ සර්වජන ඡන්දයත් එක්ක 1931 පස්සේ ඒක බැරි බව ඒක තේරුම් ගත්තා. ඔබ වඩාත්ම හොඳින් තේරුම් ගත්තේ චෙළොනායකම්. චෙළොනායකම් කියන්නේ ක්‍රිස්තියානිකාරයෙක්, දෙමළ ක්‍රිස්තියානි. මේක මේ අමතක කරනවා, මේක පිටිපස්සේ කතෝලික පල්ලිය ඉන්නවා. ඒකේ දෙකක් නැහැ. කතෝලික පල්ලිය මේ කතෝලික ලංකාවේ ඉන්න සිංහල කතෝලිකයන්ට කියන්නේ කරුණාවෙන්, ඔය ඕගොල්ලන්ගේ ස්වාමිලා කියන දේවල් නම් අහන්න එපා, කාදිනල්ලා කියන දේවල් අහන්න එපා. ඒගොල්ලෝ මේ රටට විරුද්ධ මිනිස්සු. ඇත්ත කතාව ඒකයි. ඕගොල්ලන් සිංහල කතෝලිකයෝ හැටියට මේ රටේ සිංහල බෞද්ධයෝත් එක්ක අත්වැල් බැඳගෙන
මේ යටත් විජිතවාදයට විරුද්ධ වැඩ කරන්න කතෝලික පූජකවරු කාදිනල්තුමාගේ ප්‍රධානී ඒගොල්ලන් වැඩ කරන්නේ අධිරාජ්‍යවාදයට යටත් විජිතවාදයට පක්ෂව. ඒ නිසා ඕනුත් ඔවුන්ටත් අවශ්‍ය වෙලා තියෙනවා සිංහල බෞද්ධකම නැති කරන්න. ඒකයි මෙතන වැඩේ, වෙන කාරණයක් නෙවෙයි. ඒක කරුණාකර සිංහල කතෝලිකය ඒක තීරුම් අරගෙන මේ පූජකවරුන්ගේ, පල්ලියේ ඉහළ පූජකවරුන්ගේ මේ සිංහල බෞද්ධ විරෝධී කතාවලට විරුද්ධව වැඩ කරන්න කියන එක තමයි අපිට ඉල්ලා හිටින්න තියෙන්නේ. කොහොම හරි කෙළණායගම් ක්‍රිස්තියානි පුද්ගලයෙක්, එයා ඉන්දියාවේ මදුරාසියේ පල්ලියේ සමාජිකයෙක්, නොයෙකුත් පල්ලි තියෙනවානේ, ඒ පල්ලියේ සමාජිකයෙක්. එයා මේ කරලා එයා තේරුම් ගත්තා වෙනම රාජ්‍යයක් හදන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔය ඉලංගේ තමිල් අරසු ගච්චිම් නැත්නම් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය ඇති කළා උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් හදන්න එයා කටයුතු කෙරේ. දැන් ප්‍රශ්නේ මේකයි, එදා ඉඳලා ඔය 1949 විතර කාලේ ඉඳලා 56ට උගක් ඉස්සර මේ චන්ද්‍රිකා දන්නේ ඉටි ගෙඩි යන්නේ. චන්ද්‍රිකා හිතන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු ඉඳන් මේ ප්‍රශ්නේ ඇති කරා කියලා. මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන උගක් ඉස්සර 1831 කියන්නේ මේ චන්ද්‍රිකානේ බණ්ඩාරනායක මහත්තයා තිබෙදිලා නැහැ. 1831 එදා ඉඳලා එන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ටික විකාශය වෙලා 1949 දී ඔය සම්පූර්ණයෙන්ම දෙමළ රාජ්‍යයක් ඉලන තැනට ගියා. ඊට පස්සේ තමයි මේ වඩුකොඩේ සම්මේලනය 1976 වඩුකොඩේ සම්මේලනය ඒගොල්ලන් අර යෝජනා හතරක් සම්මත කරගත්තා මේකේ දෙමළ රාජ්‍යයක් පිහිටවන්න. දෙමළ නිජ භූමියක් තියෙනවා මේ වගේ දේවල් ඒගොල්ලන් පිළිගත්තා. දැන් ඊට පස්සේ තමයි ඔය ඒකත් එක්ක ඒක දැන් මේ දෙමළ ජාතිවාදී මතය යනවනේ දිගටම. දෙමළ ජාතිවාදී මතය යනවත් එක්ක තමයි දෙමළ තරුණයෝ ඒ කාලේ හිටපු තරුණයෝ 1970 ගණන්වල හිටපු තරුණයෝ අවි ආයුධ අතර ගත්ත මේ දෙමළ රාජ්‍යයක් ඇති කරන්න, වෙනම දෙමළ රාජ්‍යයක් ඇති කරන්න. ඒකේ අන්තිම වශයෙන් ගත්තාම ප්‍රභාකරන් තමයි ඒකේ නායකයා වුණේ. මේ දෙමළ මිනිසුන්ගේ එක දෙයක් තියෙනවා සිංහල මිනිසුන්ගේ නැති. හරි, එහෙම නැත්නම් මේක මේ ඉංග්‍රීසීන් විසින් ලෝකෙට දෙන එකක්. ඇත්තටම ඉංග්‍රීසීන් තමයි මේ මතවාද හදන්නේ. ඒගොල්ලන් හදලා තියෙන මතවාදය තමයි දෙමළ මිනිස්සු එක සංඝයක් හැටියට, එක කොටසක් හැටියට ක්‍රියා කරනවා කියන එක. ඒකේ නායකයා කවුද කියන එක තමයි ඒගොල්ලන් තීරුම් ගන්න හදන්නේ. ප්‍රභාකරන්ද වෙන කවුද? නමුත් සිංහල මිනිසුන් එහෙම සංඝයක් නැහැ, එක එක්කෙනා තියෙනවා. ඉතින් එක එක විදියට වැඩ කරනවා. නමුත් දෙමළ මිනිස්සු එක කොටසක් හැටියට, එක ආයතනයක් හැටියට, ඒකකයක් හැටියට වැඩ කරනවා කියන එක ඉංග්‍රීසිකාරය ලෝකෙට කියනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ප්‍රභාකරන් දෙමළ මිනිසුන්ගේ එකම නියෝජිත හැටියට පිළිගත්තේ. අද වෙනකොට TNA එක ඒ දෙමළ මිනිසුන්ගේ එකම නියෝජිත හැටියට පිළිගැනීමට සලස්වන්න හදනවා. ඉතින් මම කාරණේ මේකයි. ඉතින් ඒ தத்துவයේ යටතේ ඉංග්‍රීසිකාරයෝ තමයි මේ ප්‍රශ්නේ මේ පිටිපස්සේ ඉන්නේ සිංහල කම නැති කරන්න. එතකොට ප්‍රභාකරන් ආයුධ ගත්තා. ඊළඟට ඉතින් ඉතිහාසය දන්නවනේ. ඊට පස්සේ ඉතින් නන්දිකඩාල් වෙනකන් ගියා. නන්දිකඩාල් වලදී මේක ඇත්තටම ඉවර වුණා, ප්‍රශ්නේ ඉවර වුණා. නමුත් ප්‍රශ්නේ ඉවර වුණාට මොකද? ඒක ත්‍රස්තවාදයේ පරාද කරා. ත්‍රස්තවාදයේ පරාද කරාට දෙමළ ජාතිවාදයේ පරාද කරන්න බැරි වුණා. දෙමළ දේශපාලනය පරාද කරන්න බැරි වුණා. මොකද ඒක පිටිපස්සේ ඉංග්‍රීසිකාරයොත් ඉන්නවා. ඇමරිකන් කාරයොත් ඉන්නවා. නමුත් ඇමරිකන් කාරයට වඩා ප්‍රධාන ඉංග්‍රීසිකාරයෝ. ඒගොල්ලෝ සහ ඉන්දියන් කාරයෝ. මේ ඉන්දියාවත් මේක පිටිපස්සේ ඉන්නවානේ. 1900 ඒගොල්ලන් නිදහස ලැබුණාට පස්සේ 47න් පස්සේ ඉන්දියාවත් මේ ප්‍රශ්නේ ඉන්නවා පිටිපස්සේ. ඉතින් ඒගොල්ලොත් මේකට උදව් කරනවා. ඉන්දියාවට ඕන කරන්නේ මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරගන්න. ඒක තමයි මූලික දේ. එංගලන්තයට අද ඒක අවශ්‍ය නැහැ. මොකද එංගලන්තෙල කරන්නත් බෑ. උච්චර හැතැම දාස් ගණක් ඉඳගෙන අපිව පාලනය කරන්න බෑ. නමුත් ඉන්දියාවට පුළුවන්. ඉන්දියාවට පුළුවන්කමක් තියෙනවා. අපි යටත් වුණොත් එහෙම. ඉතින් ඒක සඳහා ඉන්දියාව අද කටයුතු කරනවා. ඉන්දියාවයි එංගලන්තයයි ඇමරිකාවයි එක්කහ වෙලා තමයි අද අපිව මේ සිංහල බෞද්ධයන්ව නැති කරන්න හදන්නේ. අමතක කරන්න එපා, මෝදි කියන්නේ මහා භයානක මිනිහෙක්. මෝදි ගැන හුඟක් දේවල් මට කියන්න තියෙනවා, පස්සේ මම කියන්න. නමුත් මෝදි මේ යටත් විජිත විරෝධියෙක් එහෙම නෙමෙයි. මෝදි සහ රනිල් අතර විශාල වෙනසක් නැහැ. ඒක අපි අමතක කරන්න ඕනේ නැහැ. ඉතින් කොහොම හරි මෝදි සහ රනිල් අද එකට වැඩ කරන්නේ. මෝදි සහ මෛත්‍රීපාල නෙමෙයි, මෝදි සහ රනිල් එකට වැඩ කරන්නේ. ඒකයි මේ தත්ත්වය. දැන් කොහොම හරි මේ අද වෙනකොට අපිට අර ප්‍රභාකරන් පරාද කෙරුවට මොකද දෙමළ ජාතිවාදී දේශපාලනය පරාද කරන්න බැරි වෙච්ච නිසා අද මේ ප්‍රශ්නේ ආයිසරයක් ඇති වෙලා තියෙනවා. දැන් ඇයි ඒක එහෙම වුණේ? ඒක එහෙම වුණේ ඉංග්‍රීසිකාරයෝ හින්දා සහ ඉන්දියාව හින්දා. මොකද
අපි දැන් බලන්න මේ සිංහලියොත් එකට වැරදි කාරෝ. මං කවරදාකවත් සිංහල උගතුන් කියන මිනිස්සුන්ට සමාවක් දෙන්නේ නැහැ. මොකද මේ අය ප්‍රභාකරන දිහා දැක්කේ ත්‍රස්තවාදියෙක් හැටියට. එහෙම නැත්නම් වෙන මොකක් හරි. මේගොල්ලෝ ප්‍රශ්නේ මුලට ගියේ නැහැ, ඓතිහාසික විකාශයක් තියෙනවා කියලා. ප්‍රශ්නේ විකාශයක් වුණ නිසා තමයි ප්‍රභාකරන් එක්ක සම්පූර්ණ ප්‍රශ්නේම නැති වෙන්න ඕන. හරි විදිහට ගත්තොත් එහෙම 1831 ඉඳලා ආපු ප්‍රශ්නය 2009 දී නන්දි කඩාරවලදී ඉවර වෙන්න ඕන. නන්දි කඩාරවලදී ඉවර වුණ නැත්තේ මොකද? මේ තකතිරු සිංහල උගත්තු නිසා. ඒක පැහැදිලිව කියන ඉංග්‍රීසි, විශේෂයෙන්ම ඉංග්‍රීසි උගත් සිංහල නායකයෝ කියන මිනිස්සු ඉහළින් ඉන්න උගත්තු මේ මිනිස්සුන් මේ ප්‍රශ්නේ මුලින් ඉඳලා දැක්කේ නැහැ. එතකොට ප්‍රභාකරන් නැති වුණාට පස්සේ ප්‍රභාකරන් ඉවරයි. නමුත් ප්‍රභාකරන් ඉවර වුණාට අර ඉතුරු ටික ඒක තියාගත්තා. ඒක නැති කරන්න තිබුණා මුළු ප්‍රශ්නේම සමස්තයක් හැටියට අරගෙන මේක මෙන්න මෙහෙම තමයි කියලා තේරුම් අරගෙන මේ කසිකබල් උගත්තු ටික ඒක තේරුම් අරගෙන ඒ විදිහට වැඩ කෙරුවා නම් මේ ප්‍රශ්නේ නැති කරන්න තිබුණා. නමුත් ඒක නැති කරන්න දුන්නත්තේ මම කියනවා ඉංග්‍රීසි උගත් සිංහල මිනිස්සු මේ රටේ ඉන්න වැඩිම. ඒගොල්ලෝ සිංහල බෞද්ධ නෙවෙයි, ඒක වෝල්කට් බෞද්ධ, එහෙම නැත්නම් තම්බයියා බෞද්ධයෝ. තම්බයියා බෞද්ධයෝ කියලා කියන්නේ අර දැන් අර මේ ඒගොල්ලන් හිතන්නේ ඒගොල්ලෝ ගඩොල් කටයක්වත් අතට ගන්න නැහැ බැලලියෙකුට ගහන්න කියලා. උන්ට පුළුවන්ද මේ ප්‍රභාකරන්ට විරුද්ධ ආයුධ ගන්න? මේ ඉච්චර අහිංසාවාදයක් තියෙන මේ වෝල්කට් බෞද්ධයෝ තම්බයියා බෞද්ධයෝ එක්කව වෙලා මේ රට ඇත්තටම කෑවා. මේ ප්‍රශ්නේ හරියට සමස්තයක් හැට දැක්කනම් දිගට මේ විකාශය වෙච්ච ප්‍රශ්නයක් කියලා. එහෙමනම් නන්දිගඩාල් ජයග්‍රහණයත් එක්ක සමස්ත ප්‍රශ්නේම ඉවරයි. ඊට පස්සේ දෙමළ ජාතිවාදයකුත් නැහැ, ඉතිහාසයකුත් නැහැ, ව්‍යාජ කතා නැහැ. ජාතිගියේ සිංහලෙන් ගහන්නද දෙමළෙන් ගන්න මේ කබල් ප්‍රශ්න අහන්න ඕනෙත් නැහැ. ප්‍රශ්නේ එතනින් ඉවර කරන්න තිබුණා. ඉවර කරන්න බැරි වුණා. මුලිකම ඉංග්‍රීසිකාරයෝ මතවාදී හදනවා. දෙවනුව ඉන්දියන් කාරෝ. තුන්වෙනුව ඇමරිකන් කාරෝත් ඉන්නවා. හතරවෙනුව මම කියන සිංහල නායකයෝ කියන්නේ මම අදහස් කරන්නේ දේශපාලන නායකයෝට වඩා මේ කසිගබල් උගත්තු ටික. ඒ උගතුන්ට මේක තේරුම් ගන්න බැරි වෙච්ච එකේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට එහෙමනම් මොකද්ද කරන්න ඕන? අද කරන්න අඩුතරමින් අදවත් මේ ප්‍රශ්නේ මුලට යන්න ඕන. අදවත් ප්‍රශ්නේ මුලට ගිහිල්ලා 1831ට යන්න ඕන. 1831 හරි 33 හරි මට හරියට මේක තිබීම අවුරුද්ද මතක නැහැ. කොහොම හරි මේ රටේ ව්‍යවස්ථාදායක සභාව ඇති කරපු අවුරුද්ද එදා තමයි මේ ප්‍රශ්නේ බෞතිස්ම කරුවද අවුරුද්ද. එදාට යන්න ඕන. එදාට ගිහිල්ලා දැන් ආයි කතා කරන්න බෑනේ. දැන් අපි කියනවලු මෙතනින් මේ නන්දි කඩාල වලින් පස්සේ ජාතික ගීය ගයන්නත් බෑ, ජාතික කොඩිය ගැන කතා කරන්නත් බෑ, කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ. ඔය ඔක්කොම තමයි ඉවර වුණේ. ඒ ඔක්කොම ඉවරුණා. මෙතන මේ සංකල්ප පිළිබඳ අවුලක් තියෙනවනේ. මේ සිංහල උගත්තුන් කියන මිනිස්සුන්ට සංකල්පවල තේරුමක් නැහැ. ඒවා නිර්වුල් කපක් නැහැ. ඒගොල්ලන් අවුල් වෙලා ඉන්නේ. ඒ අවුල තමයි මේකට ප්‍රධාන හේතුව. මං ඒක අයිසරයක් කියන්නම් මුලේ. එකක් මේ ප්‍රශ්නේ විකාශය ඒගොල්ලෝ දැක්කේ නැහැ. දෙවනි එක මේ ඇතිවෙච්ච තත්ත්වය යුද්ධයක් කියලා ගත්තා. ප්‍රභාකරන් එක්ක ඇති වුණේ යුද්ධයක් නෙමෙයි. දැන් ඒක උගතුන් විතරන්නේ, නූගතුන් කියන මිනිස්සුත් කියන යුද්ධ අපි දිනුවා, අපි යුද්ධ දිනුවා. මහින්ද රාජපක්ෂත් කියන යුද්ධ දිනුවා කියලා, ගෝඨාභයත් කියන යුද්ධ දිනුවා කියලා, සරත් ෆොන්සේකාත් කියන හැමෝම කියනවා. සරත් ෆොන්සේකා කරපු යුද්ධයකුත් නේ අන්තිමට බලගෙන යනකොට. මේක යුද්ධයක් නෙවෙයි. මේක මම කොච්චර කිව්වත් මේ කාරණා දෙක. එකක් ප්‍රශ්නේ ඉතිහාසය 1833 හරි 33 කියලා කියමු, 33 ඉඳලා එන ඉතිහාසය. ඒකත් එක්ක සමස්ත ප්‍රශ්නේම ඉවර වෙන්න ඕන හරි විදිහට. ආයි ආපහු ගිහලා නිජ භූමිය ගැන කතා කරන්න එපා. මොකද ඒකෙම විකාශයක් කියන්නේ. ප්‍රභාකරන් කියන්නේ මේ හදිසි ආපු විනයක් නෙමෙයි, අහම්බෙන් ආපු විනයක් නෙමෙයි. ඉංග්‍රීසිකාරයන්ගේ ලන්දේසින්ගේ වෙල්හාලේ ඉඳලා ඉංග්‍රීසිකාරයන්ගේ ඒක මේ ව්‍යවස්ථාදායක සභාවේ ඉඳලා ප්‍රශ්නේ විකාශ වෙලා ආපු මිනිහෙක්. ඒ මිනිහා පරාද කරයි කියලා කියන්නේ ඔක්කොම පරාදයි. ආයි මොකද්ද මේ විකාරය? මේ අපි ආයිසරක් අපි මුලට ගිහිලා මොනවද මේ අහන්නේ? මොනවද මේ කරන්නේ විකාරය? ඒක එකක්. දෙක තමයි මේ සංකල්පවල තියෙන ප්‍රශ්නේ. සංකල්පයක් ගැන කිසිම අදහසක් මේ සිංහල උගතුන් කියන මිනිසුන්ට නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒකෙදි මේක යුද්ධයක් තිබුණේ නැහැ. මෙතන තිබුණේ ආයුධ අතට ගත්ත ත්‍රස්තවාදී කණ්ඩායමක් අර විකාශයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් හැටියට.
ඔවුන් ආණ්ඩුවට විරුද්ධ සිංහල රාජ්‍යයට විරුද්ධ සිංහල රාජ්‍ය කියලා කිව්වන සමහර ඒකට මට දොස් කියාවි. මේ රාජ්‍ය සිංහල රාජ්‍යයක් තිබුණේ නැහැ මේ 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 ඩීඑස්එන්ගේ කාලේ. එහෙම නැත්නම් මේ රනිල්ගේ කාලේ සිංහල රාජ්‍යයක් නැහැ. මේ ඒ කාලේ තිබුණු රාජ්‍යයට විරුද්ධව මේගොල්ලන් ආයුධ ගත්තා. ඒ ආයුධ ගත්තා මේක යුද්ධයක් වෙන්නේ කොහොමද? මගේ මං ආන මූලික ප්‍රශ්නේ මේකයි. 1971 අවුරුද්දෙත් 1988 89 90 කාලෙත් ජනතා විමුක්ති පෙරමුණ ඔයාද සුදුන වගේ ඉන්න මිනිස්සු ටික ඒ කාලේවල තිබුණු ආණ්ඩුවට විරුද්ධව ආයුධ අතට ගත්තා. කවුරුවක්වත් කිව්වද ඒක යුද්ධයක් කියලා? ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ආණ්ඩුව යුද්ධ කරයි කියලා කවුද කිව්වේ? 1971 හරි 88 89 90 හරි යුද්ධයක් තිබුණා කියලා කියන්නේ නැහනේ. ඇයි ඒක යුද්ධයක් නෙවෙයි නම් මේක යුද්ධයක් වෙන්නේ මොකද? ඉතාල පැහැදිලිනේ. ඒකත් යුද්ධයක් නෙවෙයි, මේකත් යුද්ධයක් නෙවෙයි. මේවා මේ රටේ ඇතිවෙච්ච අභ්‍යන්තර අරගලයක්. අභ්‍යන්තර අරගලයක් කියන්නේ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු ටිකක් ඇරලි ගහනවා. ඒක ආණ්ඩුව මැඩපවත්වන්න නැත්නම් ආණ්ඩුව ඇති වැඩි මොකද්ද? මෙතන මේ යුද්ධය කියලා මේක අඳුන්නේ කවුද? ඇඳුන්නේ කවුද? ඉංග්‍රීසිකාරයෝයි ඉන්දියන්කාරයෝයි මේ රටේ ඉන්න සිංහල මිනිස්සුයි සහ දෙමළ මිනිස්සු කොහොමත් ඒක කරනවා. දෙමළ මිනිස්සු ඉංග්‍රීසිකාරයන්ගේ සහ ඉන්දියන්කාරයන්ගේ ඉත්තුනේ. සහ ඇත්ත කතාව මේ මර්වින් සිල්වා කියලා මිනිස්සෙක් හිටියා මේ ඩෙලි නිවුස් පත්‍රයේ කතරු දයන්ජ ඇදලගේ තාත්තා. ඇත්ත කතාව දයන්ජ ඇදලගේ මේ මහින්ද රාජපක්ෂ ලංකරගෙන ඉන්න මොනවද ලංකරගෙන ඉන්නද මට තේරෙන්නේ නැහැ. දයන්ජ ඇදලගේ තාත්තා මර්වින් සිල්වා මේක යුද්ධයක් හැටියට අඳුන්නවා. ඊලාම් යුද්ධය 1, ඊලාම් යුද්ධය 2, ඊලාම් යුද්ධය 3, ඊලාම් යුද්ධය 4 කියලා. එහෙම එකක් නැහැ. ඊලාම් යුද්ධ කොහෙද තියෙන්නේ? මේ සිංහල උගතුන් කියන මිනිස්සු මේ ප්‍රශ්නේ කඩින් කඩ අරගෙන මෙතන යුද්ධයක් හැටියට හඳුන්වනවා. එහෙමනම් මම කියනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කරපු එක යුද්ධයක් වෙනවනේ. ඇයි මේක යුද්ධයක් හැටියට හඳුන්වන්නේ? යුද්ධයක් හැටියට හඳුන්වන්නේ ප්‍රධානම කාරණය මෙන්න මේකයි. ඔය ඉංග්‍රීසිකාරයන්ටයි, ඒ කියන්නේ ඉංග්‍රීසිකාරයෝ කියලා මම අදහස් කරන එංගලන්තේ මිනිසුන්ටයි, ඉන්දියන් කාරයන්ටයි, ඇමරිකන් කාරයන්ටයි මේකට මැදිහත් වෙන්න, යුද්ධයක් තිබුණොත් මැදිහත් වෙන්න පුළුවන්. ආණ්ඩුවක් විසින් ඒ ආණ්ඩුව තමන්ගේ රටේ කැරලිකාරයක් මැඩලනවා නම් ඒකෙදි විදේශීන් මැදිහත් වෙන්නේ නැහනේ. විදේශීන්ට මැදිහත් වෙන්න බෑ. විදේශීන්ට මැදිහත් වෙන්න පුළුවන් එක්කෝ සිවිල් යුද්ධයක් තියෙනවා නම්, එහෙම නැත්නම් රටවල් දෙකක් අතර තියෙන යුද්ධයක් නම්. මේක යුද්ධයක් කියලා ඇඳුන්නේ එකම එක කාරණේ තමයි ඉංග්‍රීසිකාරයන්ටයි, සුද්දන්ටයි, යුරෝපීයන්ටයි, බටහිරයන්ටයි, ඉන්දියන්කාරයන්ටයි මේකට මැදිහත් වෙන්න. ඒකෙන් ඒ සංකල්පය උඩ ඉඳගෙන කතා කිරීමෙන් ඒ අවශ්‍යතාව ඒගොල්ලන්ට ඇති වුණා සහ ඒක දඩබීමා කරගත්තා. නමුත් අදත් මොකද වෙලා තියෙන්නේ? අදත් ඕනම මිනිහකින් අහන්න, සිංහල මිනිහකින් උගත් නොගත් ඕනම මිනිහකින් යුද්ධ අපි යුද්ධය දිනු, අපි යුද්ධයක් දිනුවේ නැහැ. ඇත්ත කතාව මේක, අපි යුද්ධයක් දිනුවේ නැහැ. යුද්ධයක් තිබුණ නැහැ යුද්ධයක් දිනන්න. ඉතින් ඒ යුද්ධයක් තිබුණ නැත්නම් යුද්ධයක් දිනන්නට අපි කරේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහපු මිනිස්සු ටිකක් පරාජය කරන එක නම් ඒකට අවුරුදු 30ක් ගියාද? ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි එකේ වගේ මාස ගානකින් ඉවරුණාද? දෙවෙනි එක වගේ අවුරුදු 3-4කින් ඉවරුණාද? මේ කාලය නෙමෙයි ප්‍රශ්නේ. සංකල්පයට ওই කාලේ එන්නේ නැහැ. සංකල්පයට එන්නේ ආණ්ඩුවට විරුද්ධ ආයුධ අතට ගත්තද නැද්ද? එච්චරයි. මොහොකටද? ඒක අපි දන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. අපි දන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. මෙන්න මේ ලංක සිංහල මිනිසුන්ගේ සංකල්පීය හිතන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ කාරණේ. ඒතට මෙන්න මේ කාරණා දෙක. එකක් ප්‍රශ්නේ ඉතිහාසයට නොයෑම. දෙක මේක යුද්ධයක්. ඊනියා යුද්ධයක් කියලා හඳින්නේ. මේ ප්‍රශ්න දෙක උඩ අද අපි හිර වෙලා. සිංහල මිනිස්සු ඔක්කොම හිර වෙලා. සිංහල මිනිසුන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසිකාරයෝ වැඩ කරනවා. ඉතින් අද මොකද වෙලා තියෙන්නේ? අද නැවතත් කතා කරන්න වෙනවා නිජ භූමිය ගැන. නැවතත් කතා කරන්න වෙනවා ජාතික කොඩිය ගැන. නැවතත් කතා කරනවා ජාතික ගීය ගැන. මේව අනවශ්‍ය දේවල්. දැන් ප්‍රශ්නේ ඉවරයි. මං කියන්නේ ඔකට ආයි විසඳුම් දෙන්න දෙයක් තිබුණේ නැහැ. නන්දි කඩාලුලින් පස්සේ ඔක්කොම ඉවරයි. දැන් කවුරු හරි කියනවාද දැන් මොකද්ද අපි කරන්නේ? දැන් එංගලන්තේ සහ එංගලන්තේ ඇමරිකාව ඒ වගේම ඔය අනිත් රටවල් එක්ක වෙලා මිත්‍ර රටවල් කියන මිනිස්සු රුසියාවත් එකතු වුණානේ දෙවෙනි ලෝක යුද්ධය කියලා කියන එකේදී. ඒකෙදී ජර්මනිය පැරද්දුවා. අපි නාසිවාදීන් කියන මිනිස්සුන්ව පැරද්දුවා. පැරද්දුවාට පස්සේ මොකද වුනේ? ඒගොල්ලන් ලෝකේ වෙනත් විදියකට බෙදාගත්තා. ලෝකේ මේ ලෝක සිතියම වෙනස් කරුවා. වෙනස් කරුවට පස්සේ නැගෙනහිර යුරෝපයක් ඇති වුණා, බටහිර ජර්මනියක් ඇති වුණා, නැගෙනහිර ජර්මනියක් ඇති වුණා. මේ වගේ ලෝක වෙනස් වුණා. දැන් යුද්ධය වුණාට පස්සේ නත්සිකාරයෝ ඇවිල්ලා ආපහු කියනවාද දැන් අපි සාකච්ඡා වලට කැමති නත්සිත් එක්ක සාකච්ඡා යන්න කියලා? එහෙම කිව්වනම් එහෙම චර්චිල් හරි රූස්වෙල්ට් හරි ස්ටැලින් හරි උන්ට කනට ගහලා එලව ගන්නානේ.
දැන් මේ වෙලා තියෙන මොකද්ද? මේ කැරල්ල මර්ධනය කරාට පස්සේ, කැරල්ල මැඩපැත්තුවට පස්සේ මේගොල්ලන් ඇවිල්ලා අපිට කියනවා අපිට මේ ආයි සාකච්ඡා කරන්න ඕන කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අයිතිය තියෙනවා ආයි සාකච්ඡා කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න හොර නායකයෝ ටික, කිසිම දෙයක් තේරුම් ගන්න බැරි නායකයෝ ටික බොරුවට කෑ ගන්නවා. ඒක වෙලාවක ආණ්ඩුවට පක්ෂයි, ආණ්ඩුවට විපක්ෂයි, ඒගොල්ලෝ දවල්ට දනියල් රැට මිගෙල් කතාවක් නෑ යන්නේ. ඒගොල්ලන්ට තේරෙනවාද ඒගොල්ලෝ ආයුධ අතට ගත්ත එක සහ LTT එක ආයුධ අතට ගත්ත එක අතර වෙනසක් නැහැ කියලා? ඒගොල්ලන්ට තේරෙනවාද ඒගොල්ලත් කරත් යුද්ධයක් නෙමෙයි, LTT කරන්න කරත් යුද්ධයක් නෙමෙයි? ඒගොල්ලන්ට ඒගොල්ලන් කියනවාද දැන් මේක ඉවර, දැන් අපි ආයිසය සාකච්ඡා මේසයට යමු, ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලපු දේවල් ගැන කතා කරන්න. ජනතා විමුක්ති පෙරමුණ එදා 71 හරි 88 හරි 89 හරි ඉල්ලපු දේවල් ගැන කතා කරන්න ආයිසරයක් සාකච්ඡා මේසයට යන කතාවක් තියෙනවද? ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් දෙයක් නෑ. එහෙනම් LTT එකට පුළුවන් වෙන්නේ. LTT එක කියන්නේ දෙමළ ජාතිවාදී TNA එකේ මේ TNA එකේ මේ යුද්ධ කියන්නේ ආයුධ අතට ගත්ත කොටසනේ. ඒතර ආයුධ අතට ගත්ත කොටස වෙනුවට අද TN එකේ තියෙන TN එකේ තමයි ඒකේ දේශපාලන හස්තය. ඒතර දේශපාලන හස්තයට ආයිසරයක් ඇවිල්ලා කියන්න පුළුවන්ද මේ අපි ආයිසරය සාකච්ඡා කරන කිසිම සාකච්ඡාවක ඉලක් දෙන්න බෑ. නමුත් ඒක කරන්න බැරි මොකද? අපිට ඒක එහෙම කියන්න බැරි මොකද? අපි ඒක පිළිගන්නේ නැති නිසා. සිංහල මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ. ඒකයි වැඩි. සිංහල මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ. සිංහල නායකයෝ පිළිගන්නේ මොකද? මේ මිනිසුන්ට සංකල්ප ගැන කිසිම අවබෝධයක් නැති නිසා. ඉතින් ඒක නිසා මම කියන්නේ දැන් මේ රටේ තියෙන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න අදවත් තේරුම් ගන්න, දැන්වත් තේරුම් ගන්න, මේක විකාශයක් හැටියට තේරුම් ගන්න, යුද්ධයක් තිබුණ නැහැ කියලා තේරුම් ගන්න. එතකොට අපිට මේ මානව ඓතිහාසිකම් කාර්යය අරුණ ඉමුණු ඇවිල්ලා කතා කරන දේවල් කවදාකවත් වැඩගැම්මකට නැති දේවල් හැටියට පෙන්වන්න පුළුවන්. කෝ එකෙක් වෙනවද මානව ඓතිහාසිකම් කාර්යයක් මේ LTT එකේ මේ LTT එකේ නේ ජනතා විමුක්ති පෙරමුණේ දේවල් ගැන හොයන්න කවුරක්වත් ඇවිල්ලා තියෙනවද? රෝහණ විජේවිරෝ මැරුවා. හරි, මරන්න ඉස්සෙල්ලා පිච්චුවා. මැරෙන්න ඉස්සෙල්ලා පිච්චුවා. කවුද පිච්චුවේ? ඔය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඒ කාලේ තිබුණ වෙන කවුරක් නෙමෙයි. දැන් එංගලන්තෙන් හරි ඉන්දියාවෙන් හරි මානව ඓතිහාසිකම් කාර්යයක් ආවද රෝහණ විජේවිරගේ ඓතිහාසිකම් ගැන කතා කරන්න? එහෙම නැත්නම් මේ ඉන්දියාවෙන් ආවද කවුරක්වත් රෝහණ විජේවිරගේ ඓතිහාසිකම් ගැන කතා කරන්න? කෝය මානව ඓතිහාසිකම් හිමිකම් මිනිසුන්ගේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා කොමසරයිස්ලා ඔයා දැන් ඉන්නේ කුමාරයෝ, ඒකේ කුමාරේන හුසෙන් කුමාරයාරි, ඔය කුමාරයෝ එදා කුමාරයෝ හරි කුමාරිකාව හරි ඒ දවසල ආවද නැහනේ? ඒ මොකද? ඒ මොකද? ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම ගැන බටේ රටවල්වල සහ ඉන්දියාවේ කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. එච්චරයි. ඒක මර්ධනයක්. මර්ධනයක් තමයි මේ. ඒක සම්පූර්ණයෙන්ම හමුදාව යොදවලා ඒක නැති කෙරුවා, මැඩලුවා. දැන් මේකත් එහෙමයි වුණේ. මෙතන මොනවද මේ කතා කරන්නේ? මානව හිමිකම්. මානව හිමිකම් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. නැවතත් මම කියනවා මේක යුද්ධයක් හැටියට සැලකීම නිසා. යුද්ධයක් හැටියට සැලකන්න බෑ. ඒක ආණ්ඩුවේ වැඩක්. ඒක අභ්‍යන්තර වැඩක්. අභ්‍යන්තර වැඩක්. අභ්‍යන්තර මිනිස්සු ටිකක් කැරලි ගැව්වා කණ්ඩායමක්. ඒක පක්ෂයක්ද ජාතියක්ද මොකද්ද කියන එක නෙවෙයි එතන වැඩේ තියෙන්නේ. කණ්ඩායමක් ඒ කරලි කියව කණ්ඩායම පරාද කරුවා. එච්චරයි. වෙන මොනවද? ඊට වඩා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න ගැන අපි හරි අවබෝධයක් නැතිකම තමයි මෙතන තියෙන මූලික දේ. ඉතින් මෙතනදී අපි මේ සිංහල බෞද්ධ කතාවක් කියන්නේ සිංහල ක්‍රිස්තියානියට විරුද්ධවත්, කතෝලිකයට විරුද්ධවත්, දෙමළ මිනිසුන්ට විරුද්ධවත්, මුස්ලිම් මිනිසුන්ට විරුද්ධවත් නෙවෙයි. මේ රටේ නිදහස වෙනුවෙන් සටන් කරපු එකම පිරිස තමයි සිංහල මිනිස්සු, සිංහල බෞද්ධයෝ. 1800 මං කියන්නේ ඉංග්‍රීසින්ට ගත්තට පස්සේ, හරි එහෙම නැත්නම් පෘතුගීසිකාරයන්ගේ කාලේ ඉඳලා හරි 1817-18 නිදහස් සටන මෙහිමේ කැප්පටිපොළ මොන දෙමළ මිනිහද මොන මුස්ලිම් මිනිහද ඉංග්‍රීසිකාරයට විරුද්ධව සටනක් කෙරුවේ නැහැනේ. කතෝලික මිනිසුත් අවාසනාවකට සටන් කෙරුවේ නැහැ එහෙම. ඉතින් එවැනි තත්ත්වයක් උඩ මේ රට හැමදාම බේරගත සිංහල බෞද්ධයන්ගේ කතන්දරය තමයි මෙතන තියෙන්නේ. ඉතින් සිංහල කතෝලිකයන්ට තියෙන්නේ සිංහල බෞද්ධයන්ට උදව් කරන එක. දෙමළ මිනිසුන්ටත් තියෙන්නේ මේ ඉන්දියාවට හරි කාට හරි යට වෙන්නේ නැතුව සිංහල බෞද්ධයෝත් එක්කහම වෙලා ඉන්දියාවට විරුද්ධව කෙලින් ඉන්න එක. ඒ වගේම තමයි මුස්ලිම් මිනිසුන්ට. මුස්ලිම් මිනිසුන් ලෝකේ හැමතැනම ඉංග්‍රීසිකාරයෝ ක්‍රිස්තියානිකාරයෝ ගහන ක්‍රිස්තියානි රාජ්‍යවල ඒගොල්ලෝ ක්‍රිස්තියානි රාජ්‍ය පිටිපස්සේ යන්නේ මොකද? සිංහල බෞද්ධයන්ට විරුද්ධ. මුස්ලිම් මිනිසුත් හරි විදියට කියනවා නම් මේ රටේ ප්‍රශ්නේ තීරුම් ගන්න නැති එක නෙදින මේ සම්පූර්ණයෙන්ම යටත් විජිතවාදයට විරුද්ධව යටත් විජිතවාදයේ සහ ඉන්දියාව විසින්
අනිකුත් ජනකොටස් පාවිච්චි කරන්න හදනවා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න. ඉතින් ඒකෙදි සිංහල බෞද්ධයෝ නැගිටිනවා. නැගිටලා ඒක කරනවා. ඉතින් ඒකෙදි අනිත් ජනවර්ගවලට සිංහල බෞද්ධයෝ කියන්නේ ජාතිය, මේ රටේ සිංහලෝ කියන්නේ ජාතිය, ජනවර්ගවලට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? අර ජාතියත් එක්ක එකහ වෙලා ওই යටත් විජිතවාදයට විරුද්ධව ප්‍රශ්න ගැන, සංකල්ප ගැන, මොකද්ද උනේ ගැන, ඉතිහාසය ගැන මිනිසුන්ට අවබෝධයක් නැති. අදවත් මේ ඉතිහාසය ගැන ගමු, සංකල්ප ගැන අපි නිරවුල් වෙමු.